දැනුමටය මක් එකතු කරගන්න දැනුම පඩිය එක එකතුවෙන්. තමං ඔයාලට කියන්නේ යන්නේ ටිකක් භයානක සත්්‍යය ගැන යාගේ නම තමයි කොමඩෝඩ රැගන් කොමන්ඩෝඩ රැගන් කියන්නේ අපේ ලෝකේන විශාලතම කටසවාර්ගය අඩි දහයක් විතර දිග කිිලෝග්‍රෑම් හැටටක් විතර බරයෙන් යුක්තමේ සත්වයා මකරෙකුගේ ශරීර ලක්ෂණවල යුක්තව වෙන. එක හිද තමයි කමඩෝ ඩ්‍රැගන් කියලා නම කියලතියෙන් මකරෙක් වගේ නොවනත් වේගේෙන් ගමන් කිරීම විෂ සහිත දත් සහ ගණකම් සමනිසා බයංකාර ස්වරූපයක් මේ සත්ත්වයට පවතිනවා. ඉන්දුනීසිාවේ කොමඩෝ දූපතේ ඒ හා අවට දූපත්වලින් ප්‍රසිද්ධව හමුවෙන මේ සත්වර්ග. අධින් වසර ගණනාවකට කලින් ඕස්ට්‍රේලියාවවෙත් ඉඳල තියෙනවා කියලා ෆොසිල ශක්ෂයාන්නුව පෙනී ගිහිල්ල තියෙන කොමඩෝ මකරංගේ මොකේ හින්න බැක්කීරයා විශේෂ හින්දා විශ් සහිත ප්‍රහාරයක් තම ගොදුරට එල්ල කිරීමට මේ මකරුන්ට හැකියාව තියෙනවා තියුණු දත්මගි නෙම විශෂ ගොදුරතුරට යැවීමට පහසුවෙන් හැකියාව ලැබිලතියනවා මේ තොරතුරුවවාන්ුව ලෝකේ ඉන්න විශසහිත කටුස්සන් කිහිප දෙෙන අතරින් එක් කෙනෙක් විදිහට මේ කොමඩෝ රැගන් කියන කටසුුවර්ගේ හඳුනගන්න පුළුවන්. කොමඩෝ මකරුන්ගේ දැවට චරීරශක්තිය හින්දා. වල්ලූරන් මුවන් මීහරකුන් වගේ ලොකු සතුන් පවා ගොදුර කරගැනීමේ හැකියාව තියෙනවා? මෙයාල ගොදුරවෙතට පැනීමට කලින්. සැංඟවී සිටීම සිද්ධ කරනවා? චරීර වර්ණයත් එෙක්ක අඳුරු තැන්වල නොපිණී සිටීමේ හැකියාව මෙයාලට තියෙනවා. තව දෙයක් තමයි මෙයාලගේ ශරීරයේ ගණකම් සමවගේ. තමයි ශරීරයේ සමට අටින් තියෙන කුඩා අස්ති තැන් පතුව. ඒක හින්ද මෙයාලගේ ශාක්‍රී ශරීරයේ තවත් ශක්තිමත්වෙනවා ඒවගේම ආරක්‍ෂාවනවා. කියන්ට පද්ේ සොසන ක්‍රියාවලේචයි වඩා සාපේක්ෂව සීමමාන් සහිත වනත්. මේ කටුසු විශේෂයට ධ්‍යානමේ බලපෑමක් හින්ද. ඒ සීමාවන් ඉවත් වෙලා තියෙනවා. චීරපායින් වගේ හරි හරියට ගොදුරු දඩයම් කිරීමේ ශක්ති මෙයාලට ලැබිලතියෙනු. ඉතින් මෙයාලට ප කිලෝමීර් විසි එක වේගේ දිවීමේ හැකියාවත් ලැබිලතියෙනු. කොමොඩෝ මකරුන්ට තමන්ගේ ශරීරබරිින් සයටට අසුවක් විතර එක ආහාරවේලකදී ආහාර ගිලදැමීමේ හැකිාවති නෙන. මන්දගාමීව විශාල ආහාරවේරා දිරවන්න මෙයාලට හිරුරස්්මිය යටත් වෙලා විවේකෙන් ඉන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඉරෙන් එන තාපයක්ත් එක්ක මෙයාලගේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය ඉක්මන්වීම. කොපමන කාලයක් ජීර්ණ ක්‍රියාවලිය වනත් අං කෙස්. දත්වාගේ දේවල් ජීර්ණයට ලක්වෙන්න එන. ඒවගේම තමයි, මන්දගාමී ජීර්ණ ක්‍රියාවලියත් පරිවෘන්තිය සීංග්‍රතාවේ ශපේක්ෂාව අඩුහින්ද. මෙයාලට හොඳ එක ආහාරවෙලක් ලැබුණුත්. මාසයක් වුණ ජීවත්වෙන්න්න හැකියාව ලැබෙනවා අනෙක් විශේෂකාරණය තමයි කොමඩෝ රැගන්ස් ලට පැටවුන් බිහිකරන්න ගැහැනු සතෙකු සහ පිරිම සතෙකු කියලා සත්තුන් දෙවර්ගයක් අවශ්‍ය වෙන්නේ නෑ ගැහැනු සතෙකුට තනිවම වුවත් සරු බිත්තර දැමීමේ හැකියාව තියෙනු ඒ ක්‍රියාවලිය පාතනෝ ජෙනිසිස් කියල හඳුන්නනෝ සාමාන්‍යය මේ කොමඩෝ මකරුන් වරකට බිත්තර පහළුවක් විශස්සත් අතර ප්‍රමාණයක් දානු. කොමඩෝ මකරුන් සීම සහිතව ජීවත්වීම එදස් හාරසයක් වගේ කුඩා ප්‍රමාණයකට සීමවීම. ලෝකේ ජීවත්වන මෙයාලා අයුසියෙන් රතු දත්තපතට ඇතුළත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි, මිනිසුන් හරහා මෙයාලට විශාල තර්ජනයක් එල්ලවීම. හරි එනම්. වීඩිය එක අවසානය වෙන කම්බල්පු යාල හැමෝටම ස්තුූතියි තවත් මෙවැනි මෝූවීඩියෝවකි නැවතහමුුවම්.